आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख सीएटीवी प्रधान प्रवृत्ति प्रकाश आरंभवाने मम उदेश प्रथम सिरस्थल अद विदुलिया कपाने नह एमती लोकुगे याली याली साहतिक वेई पावतिन तत्वे हमुए विदुली कपादुक सिदुकल युतुई विदुली इंजीनियर वा नवधारणे कराई विदुली बाल मंडलेन तेल संस्थावट लबियुतु रुपियल बिलियन अनु तुनक मुदलक लबा दीमट जनाधिपतिवर्या पीवर गत्ता एमती गम्मं पिलकियाई गत ऊ दिन 23ට मेरठिन कोविड रोगीन 14000ක් मिनुवन गोडिन तवत कोविड पोकुराक जातिक रोहले कोविड रोगीन වැඩි වෙයි रोहले දැඩි සත්කාර ඒකකය යලි කොවිඩ් රෝගීන්ට රිජ්වේ ළමා රෝහලෙත් රෝගීන් වැඩි වෙයි සාමාන්‍ය වාට්ටු කොවිඩ් රෝගී දරුවන්ට වෙන් කරයි ඉදිරි සති දෙක තුල ලංකාවේ ඔමික්‍රෝන් රැල්ලක් රාජ්‍ය මැති චන්නාන තුරුංගවයි පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්න කාඩ්පත අනිවාර්ය කිරීමේ ගැසට්ටුව ඉදිරියේදී සෞඛ්‍ය මැති කෙහෙලිය කියයි දකුණු මුහුදෙන් කුඩු තොගයක් බොරැල්ල අත්බොම්බ සිද්ධියෙන් ආණ්ඩුවට සහ පොලිසියට ලිස්සලා යන්න දෙන්නේ නැහැ කාඩිනල් හිමි කියයි ආණ්ඩුවේ හැම දෙයකටම කොවිඩ් ප්‍රශ්නයක් කරගෙන විපක්ෂ නායක සජිත් කියයි ඔමික්‍රෝන් පිළිබඳ දැනුවත් කිරීමට රජයේ නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි හිටපු අගමැති රනිල් පවසයි රංජන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට හැමෝම බලාගෙන ඉන්නේ අද රැයට කළුවරේ ඉන්න සිද්ධ වෙයිද කියලා මෙවර පිට ප්‍රකාශ වී තිබෙනවා අද රාත්‍රියේ විදුලිය කපන්නේ නැති බවට අද ප්‍රථමයෙන් අවධානය විදුලි අර්බුදය පිළිබඳවයි පෞතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලි බල හා ඛනිජ තෙල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමගයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ කිසිදු අවස්ථාවක අද දවසේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. මේවන විට පවතින තත්ත්වය හමුවේ විදුලි අර්බුදය තවත් දරුණු අතට හැරිමින් පවතිනවා. බලාගාර රැසක් අක්‍රිය වී ඇති අතර තවත් බලාගාර රැසක් අක්‍රිය වීමේ අවධානමක් මතුව තිබෙනවා. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද එක් වුණා. සාකච්ඡාවෙන් අනතුරුව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ කිසිඳු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි. බොහොම සාර්ථකයි සාකච්ඡාව අපි තෙල් විදුලිය කපන්න තු යන්න වැඩපිළිවෙළක් නැහැ. විදුලි බල මණ්ඩලයයි තෙල් සංස්ථාවයි තෙල් ආනයන කිරීම පිළිබඳව සාකච්ඡා තිබුණ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයේ මමත් විදුලි බල ශක්ති අමාත්‍යතුමත් අවශ්‍ය නිලධාරී මහත්වරුත් හිටියා. එතෙන්දි ජනාධිපතිතුමා කිව්වා විදුලිය විසන්දින කර යන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. විදුලිවත් තෙල් තියෙනවද? ඔව් තෙල් තියෙනවා කියන්නේ දැන්ට තෙල් තියෙනවා ඉදිරි තෙල් ලබා ගන්න ඔක්කොම ලෑස්ති කරා. ඒක සල්ලි සේරම හම්බුණා. ඔව්. ඒ කියන්නේ ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. දැන් ඒතොර ඉංජිනේරුවන් කියනවනේ අද පැයක් සහ හෙට ඉඳලා පැය දෙකක් කපන්න වෙනවා කියලා අමතුමා. ඉංජිනේරුවෝ කියන එක නෙමෙයි දැන් අතිගත තීන්දුව මම තමන්නට ප්‍රකාශ කරේ. විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා හිටිය ඉංජිනේරුවෝත් ඒක පිළි අරගෙන ඒගොල්ලෝ එකතු වුණා. ඒගොල්ලෝ කිව්ව පුළුවන් කෝ. දැන් ගම්මන්පිල අමතුමාගේ මතය කොහොමද? ගම්මන්පිල මතත් ඒකයි එතුමත් මේ සාකච්ඡාව වාඩිලා හිටියා. වාඩිලා හිටිය එතුමා දෙන්න තෙල් දෙන්න පොරොන්දු වුණාද දිගටම? එතුමාට තෙල් ගෙන්නගෙන යන අවශ්‍ය මුදල් සකස් කරලා රජයෙන් ලබලා දුන්නා. මාජන උපයෝගිතා කොමිසම් සභාවේ දැන් ඉල්ලපු ඒ ලේඛන සම්බන්ධ ක්‍රියාත්මක වීමක් ඒක නේ ඒක වැඩක් නැහැ නේ. ඒක දැනුවත් කිරීමක් ප්‍රමණය කපන්න උනොත් ඒක තීන්දුව කරේ. ඒ කියන්නේ අද හවස කරන් කපන්නේ නැහැ කියන එකනේ? කපන්නේ නැහැ. ඔබතුමා වගකීමෙන් නේද කියන්නේ? ඔබතුමා වගකීමෙන් කියපු සමහර දේවල් නැති වුණා. මේ කිව්වේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුව හැමෝම එකම වෙලා ගත්තා. දැන් අද නිකන් හරි ලයිට් ගියොත් මොකද වෙන්නේ අමතුමා? මෙතර ලබන 30 වෙනිදා දක්වා ඉන්ධන ලබා ගැනීමටද හැකියාව පවතින බවයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන් පිළම කතා පැවසුවේ. මේ අපි පෙන්නලා දුන්නා පෞගිය වතාවේ විදුලි බල මණ්ඩලයේ කිව්වේ 22 ඉඳ වෙනකම් පමණයි දෙවි තෙල් අවශ්‍ය කියලා. දැන් ඒ 30 වෙනිදා දක්වා ඉල්ලනවා. එතකොට අපි ඊට විසඳුමක් විදිහට අද මුහුද මැද තිබුණු ඩීසල් නැව අපිට බාලා දුන්නොත් අපි ඩීසල් සහ දෙවි තෙල් වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙස්කෝස් විදුලි බලාගාරයේට
දැවිතෙල් වෙනුවට ඩීසල් ලබා දීලා ඒතර සපුගස්කන්දේ දැන්ට නතර කරලා තියෙන දැවිතෙල් විදුලි බලාගාරට දැවිතෙල් ලබා දීමට අපි එකඟතාවය පළ කරා. අද අපිට දැනට මූදමැද තියෙන නැව් දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහ බැංකුව අධිපතිතුම එකඟතාවය පළ කරා. තෙල් දුන්නොත් කපන්න නැති වෙන්න පුළුවන්. ඔව් දැන් බලාගාර ගොඩක් නැවතිලා තියෙන මේ තෙල් නැති හන්දයි. පිට එයයි ඉදිරිපත් කළ සැලසුම් අනුව අපි තෙල් ලබා දීලා ජනාධිපතිතුමත් ඒක එතුමත් ජනාධිපතිතුමත් ඒක පිළිගත්තා. ඔවුන් ඉදිරිපත් කර සැලසුම් වල තිබ්බ වැරද්ද තමයි මෙතන තියෙන්නේ. වගේම අපි පෙන්නලා දුන්නා අපිට දැනට රුපියල් බිලියන 93ක් විදුලි බල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. ඒතර ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදාස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. මුදල් අමාත්‍යතුමා මේ වෙන විට ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ඉන්දියාවේ ණය පාසුකම් ලබා ගන්න සාකච්ඡා කරනවා. ඔවුන්ට ඍජුව දැවිතෙල් සහ ඩීසල් ආනයනය කිරීමට එකඟතාවය අපි විසින් ලබා දුන්නා. කෙසේ වෙතත් තෙල් අරපුදිය හමු වී විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි නිසා අද දින පැයක කාලයක් සහ හෙට දින පැය දෙකක කාලය බැගින් විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළා. අද රාත්‍රියේ මේ පැයක පමණ විදුලි කප්පාදුවකට යන්න වෙනවා. හවස 5 මාරේ ඉඳලා රෑ 9 මාර පමණ වෙන වෙනම කාණ්ඩ 4ක් යටතේ. මහජන උපයෝගිතා කමිසමෙන් ඉල්ලීමක් කරනවා විදුලි බල මණ්ඩලයේ විසින්. ඒක අද දින ඒ අනුමැතිය ලබා ගන්න ඉල්ලීම කරනවා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ අදාළ විදුලි කප්පාදුව සිදු කරන බවයි විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දුන්නේ. ඒ කාණ්ඩය යටතේ සවස 5:30 සිට සවස 6:30 දක්වාත් බී කාණ්ඩය යටතේ සවස 6:30 සිට සවස 7 දක්වාත් සී කාණ්ඩය යටතේ සවස 7:30 සිට රාත්‍රී 8:30 දක්වාත් ඩී කාණ්ඩය යටතේ රාත්‍රී 8:30 සිට රාත්‍රී 9:30 දක්වාත් මෙලෙස විදුලි කප්පාදු කිරීමට විදුලි ඉංජිනේරු සංගමය ඉල්ලීමක් සිදු කර තිබුණා. අදාළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කළේ. විදුලි බල මණ්ඩලය මගින් විදුලි කප්පාදුවක් සඳහා නිර්දේශ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණද අද දවසේ විදුලි කප්පාදුවකට යාමට නිර්දේශ කළ නොහැකි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. අපි අරමු නැ නොකමනේක. මොකද අපි රජ යාත්‍රාවක් වශයෙන් අපේ වගකීම වෙන්නේ කන්ටිනියස් පවර් සප්ලයි එකනේ. किसीम दवसक अनुमति लादे अनावश्य विधि विधुले कपादे बलापरुदी दुलिये महाजनता दी अभी पनति पन प्रकार अभी एक युतकमाई एक वकमाई विधुले दिगटम आरक्षकार महाजनता लादी इतना इन इतर विधु इंजनीर अंत दी अलगे तमंगे राजने अवश्य राज्य अवश्य राज्य कपाने कवर्द कपाने की कपाने अलगे कर्तव्य आर्थिक वाला संपूर्ण वाला इन पुलवांग अभी विधु ने इन बै एक पैक इन बै मे कामरे विनाडी दहा कपर इन बै विधु इच्छर बेद सती दिन सह सेनसुराधा दिन තුල අපේ රටේ දෛනික විදුලි පරිභෝජනය මෙගාවොට් 2800ක්. එය ඉරිදා සහ පෝය දිනවලදී මෙගාවොට් 2500ක් දක්වා අඩු වෙනවා. ජල විදුලි බලාගාර මගින් මෙගාවොට් 1370ක් ජනනය කරන අතර තාප විදුලි බලාගාර වලින් ජනනය කරන්නේ මෙගාවොට් 1800ක් පමණයි. මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය මෙගාවොට් ප්‍රමාණය දිනෙන් දින අහිමි වෙමින් පවතිනවා. මේ සියලු අර්බුද මැද්දේ ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදන ධාරිතාව 20% දක්වා පහත බැස තිබෙනවා. මේ වන විටත් උපරිම තාවේකින් සියලුම ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වුවද එය සිදු කළ හැක්කේ තවත් දින කිහිපයක් පමණයි. මේ සියල්ල හමුවේ ඉදිරියේදී නිර්මාණය විය හැකි බරපතලම අර්බුදය වනුවේ පානීය ජල අර්බුදයයි. ඉදිරියේදී ජල කප්පාදුවකුත් සිදු විය හැකි බවට වන ඉඟි දැන් 15 වී අවසන්. රටේ මේ වන විට පවතින විදුලි අර්බුදය සහ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වෙනවා. ඇතැම් යෝජනා ඉදිරිපත් වන අතරතුර ඇතැම් විට චෝදනා එළවෙමින් පවතිනවා. මේ දේශපාලන වේදිකාවෙන් විදුලිය ගැන ඇසුණු කතා මුර්ත්‍ය සමිතියට ඉංජිනේරුන්ට හුඟක් කයන්ට ඕන වෙලා තියෙනවා. මේ පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න අපි උනන්දු කරවන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒකනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ එතුමන්ලා කාලේ මේකේ මාපියාවත් තුන මටත් බැරි වුණා එක් කරන්න කියලා. මේ මාපියාව මට මොන දෙන්න පුළුවන්ද? බැරි නම් ඉතින් මම ඇමතිතුම කරන්න ඕනේ නැහනේ. දැන් බලන්න අද ඉඳලා විදුලි බල ඇමතුමා ලොකුගේ ලොකුගේගේ ගෙදෙට්ටත් විදුලිය නැහැ. සාමාන්‍ය මිනිසුන්ට කුප්පිලාම්බුවක් පත්තු කරගන්න භූමි තෙල් ටික නැහැ. ලංකාවේ තිබෙන වෙනදා ආයතනවල බෝඩ් ටික නිවලා දාන්න. ඔය සංඥා පූර්ව ටික නිවලා දාන්න. ලයිට් ටික ඕෆ් කරන්න. මේ වගේ දේවල් කතා කරමු මොකද වෙන්නේ? අවසානයේදී වෙන්නේ නිල නොලත් ඇඳිරි නීතියක් ප්‍රකාශ කිරීම. ඔය හැම එකෙම ගෝණි බිල් එකම වනවා. ඉතින් විදුලිය කැපුවත් වැරදි, ජලයෙන් නිෂ්පාදනය කරුවත් වැරදි, ගල් අඟුරු වලින් කරුවත් වැරදි, මුකෙන් කරුවත් වැරදිනේ මේ විපක්ෂයටයි දාතාව. ඒ නිසා අපි ඒක කරගන්න. අපි වතුරක් දෙන්නම්, විදුලියත් හදන්නම්. අර්බුද තියෙනවා. ඒත් ප්‍රශ්න අපි විසඳනවා.
මේ ආයත දැනෙන්නේ නැත්තේ මොකද අරලියගහ මන්දිරේ විදුලිය කැපෙන්නේ නැහැ ජනාධිපති මන්දිරේ විදුලිය කැපෙන්නේ නැහැ කැපුවත් ජෙනරේටරේ විදුලිය විසන්දි වෙන සැනින් ඔටෝමැටිකලි ස්ටාර්ට් වෙලා එනවා තකතිරු තීන්දුව නිසා මේ රටේ ජනතාව අඳුරේ තියන්නේ නැතුව ඔබ ඕනනම් කැමති නම් අඳුරේ ඉන්න දෙක පාටම හදිසියම එන හිටින එකක් නෙමෙයිනේ සැලැස්මක් විදුලි බල මණ්ඩලයේ සහ බලශක්තිය අමාත්‍යාංශය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මේ නිකන් ආඩගම් වගේ ජනතාව අතරට ඇවිල්ලා කතා පවත්වන එක අපට අනුමත කරන්න බෑ මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් සැලසුම් සහගත නැතුව කටයුතු කිරීම හේතුවක් වෙනවා වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ මේ රටේ අතීතයේ විදුලිය කැපුවේ වැස්ස නැති වුණා වතුර නැති වුණා විතරයි පළවෙනි වතාවට පටන් ගත්තා ඉන්ධන නැතුව විදුලිය කපන ඩොලර් නැහැ අර රයිගමයේයි ගම්පොලේයි දවල්ට හඬ වෙනවා රැට දින්නත් එක හොරකම යනවා ඒ නිසාද ගාමිණි ලුකුගේ සහ ගම්මන්පිල රයිගමයේයි ගම්පොලේයි වගේ තමයි දවල්ට නිදා ගන්නවා රැට හොරකම යනවා ඒ දෙන්න බොරුවට මේක ගහගෙන ඒ විජ්ජුම්බර වලින් රටේ ජනතාවට වැඩක් නැහැ ඒක නිසා දැන් මේ දෙගොල්ලම වගේ කියන්න ඕන මේ සූල ව්‍යාපෘති පටන් ගන්න අවශ්‍ය පැනල් මේ රටට අපි අද ඔක්කොම ගේන්නේ චීනෙන් නැත්නම් බටහිර රටවල් වලින් අපි ආනයනය කරනවා දැන් එදා ඒ ව්‍යාපෘතියක් පටන් ගත්තා අපිට මේ වෙනකොට මේ රටේ මේ විදුලි ප්‍රශ්නයටත් මුහුණ දෙමින් ඩොලර් ප්‍රශ්නයටත් මුහුණ දෙන්න අපිට පුළුවන්කම තියෙනවා අර නෙළුම් කුළුණ හදලාද මං කාටුන් එක දැක්ක උඩ තියෙන නෙළුම් වල ගලවලා එතනට දැන් සිමිලාන්තුවක් තමයි හයි කරලා තියෙන්නේ ඇයිද ලයික් නේ ඔප්පු කරලා ඉවරයි වැඩ බැරිට ආසන් කෙනෙක් කියලා යාට ඒ ඇමතිවර කියලා මේ ඇමතිවර හොඳ නැහැ කියලා. මේ ඇමතිවර ඒ ඇමතිවර හොඳ නැහැ කියලා. අපි නම් කියන්නේ මුළු ආණ්ඩුවම හොඳ නැහැ කියලා කියනවා. සර් වාගේම මේ ජනාධිපති බාර ගන්න ඕන. ජනාධිපතිතුමා කතා කරන්නේ කොයි දන්නේ මල්ලේ පොල් කියලා. ජනතාවට කියලා කියනවා වී වී හදන්න බැරන මුංගට හදන්න කියලා. එහෙමයි වෙලා තියෙන්නේ මේක. කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තිය වෙතයි දැන් අවධානය. මේ මාසයේ ගත වූ දින 23 පමණක් මෙරටින් 14,000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මෙවැනිට කොළඹ ජාතික රෝහලේද කොවිඩ් රෝගී දහිරතාවයේ ඉක්මවා යමින් පවතින බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් මර්ධන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා ප්‍රකාශ කළා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ओमिक्रॉन वायरस व्याप्तियत समग मे वन विट रट तु अलित कोविड आसादित इनके वेडिवीमक पेन्नुम करणवा दैनिकव पस्वन दिनटात अटसिय इक्मवा इये दिनात कोविड आसादित इन वार्तावना एनुव मेवसरे गत ओ दिन विसी तुनट पमनाक वार्तावन कोविड आसादित इनके संख्याव 14,000කට अधिकाय मिनुवनगोड कमरगोड प्रदेशे पवती विवाह मंगल उत्सवयकट सहभागी ऊ पिरिसकट कोविड 19 वायरस आसादने वी तिबेनवा अदाल विवाह मंगल उत्सवयट सहभागी ऊ පුත්කලින් 200ක් අතරින් 28 දිනක කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියතට ප්‍රකාශ කළේ. මොවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත්තේ පෙරේදා දිනයේදී. මේ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට සිදුව ඇති බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළා. කොළඹ ජාතික රෝහලේ පමණක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනයේ වී තිබෙන එම සංඛ්‍යාව 60 ඉක්මවා ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. කෙසේ වෙතත් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ 60කට අඩු සංඛ්‍යාවක් රෝගී වී ඇති බවයි. මේ හේතුවෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැඩි අර්බුදයකට ඉදිරියේදී යලිත් මුහුණ දීමට සිදු වෙ හැකි බවයි විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සාමාන්‍ය ශල්‍ය කර්ම වලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා COVID-19 රෝගීන් බලා ගන්නත් COVID-19 රෝගීන්ට දැඩි සත්කාරයක වෙන් කරන්නත් සිද්ධ වෙමින් පවතිනවා. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය යම්කිසි ප්‍රමාණයක් ආසාදනය ලක් වුණා. 60ක්ම වගේ විශාල ප්‍රමාණයක් ආසාදනය ලක් වුණේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක්. වයස අවුරුදු 12 19
ඇත් අතර වයසය පසු වන ළමුන් සඳහා ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරුණු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. පළවෙනි මාත්‍රාව ගත්ත අයගේ දෙවන මාත්‍රාව ගැනීම සඳහා අවශ්‍ය වන කාලය මාස 3 අද දිනේ ඉඳන් සම්පූර්ණ වෙන නිසා අද දිනේ ඉඳන් ඉදිරියට එම එන්නත් කරන කටයුතු කෙරෙනවා. වයස අවුරුදු 20ට වැඩි උදවියට දෙවනි මාත්‍රාව අරගෙන මාස 3ක් සම්පූර්ණ වෙනවා නම් ඔවුන්ට බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ලොව පුරාම ඔමික්‍රෝන් ප්‍රභේදය වගින් ඇතිවන රැල්ලක් ඇතිවෙමින් පවතිනවා. ඉදිරි සති දෙක තුනේ ශ්‍රී ලංකාවටත් මෙහි බලපෑම දැනෙන්න සෑහෙන ඉඩක් තියෙනවා. කොළඹ විජයාරාල මාරෝහල තුලත් පහුගිය කාලේ කොවිඩ් 19 සහිත දරුවන් දිනකට වාර්තා වුණේ කිහිප දෙනයි. නමුත් දැනට 10ක් 15ක් පමණ ප්‍රමාණයක් වාර්තා වෙනවා. නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා කොවිඩ් 19 රෝගීන්ගේ දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් දරුවන්ට ප්‍රතිකාර කරන වෙනත් වාට්ටුවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයත් පැන නැගිට තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තහවුරු වන රෝගීන් සංඛ්‍යාවෙන් යම්කිසි වැඩිවීමක් ක්‍රමක්‍රමයෙන් දක්නට ලැබෙනවා. ඒ සමහර විට ඉතා ඉක්මනින් දහස සීමාව වැඩි වෙන්න පුළුවන්. डेलटा प्रभेदे वाडा ओमिक्रॉन प्रभेदे तीन पुद्गले अंट हुंगाकलावट उन एम नैतिवेन्न पुलवांग तद हिसे कैकुंती एन पुलवांग हुंगाकलावट तीयनी पोड़ी खैसक उगुरे अमारुवाक एवागे डेलटा प्रभेदे तीयन काट्टियट हुंगाकलावट हैदेन पुलवांग इट वाडा दारुनु रोगी तात्व ओमिक्रॉन प्रभेदे रोग लक्षण टीकाक अडुई विशेष වත්මන් රජයේ සෑම ප්‍රශ්නයකටම හේතුව කොවිඩ් බවට පත් කරගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැටි වලාකුළු වල ජීවත් වන පාලකයන්ට ජන දුක තේරෙන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. හම්බන්තොට මුල් කිරිකල ආසනයේ සමගි ජනබල වේගයේ මිද්දනිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. මේ සාපකාරී ආණ්ඩුව ඔබියාගේ ජන ජීවිතය විනාශ කරලා බඩු මිල නක්වලා තියෙන අහස උසද මේ හැම දෙයක් ගැන කතා කරනකොට ආණ්ඩුවට තියෙන ලස්සන උත්තරය මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව කොවිඩ් මේ රටේ පෝලිං යුගයක් මේ රටේ නිර්මාණය කරලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය වනසන එක ඕකද දේශප්‍රේමීත්වය හේයයට තේරෙන්නේ නැහැ මේවා ඒගොල්ලෝ ඉන්නේ අන්නර වලාකුළු වල කැටි වලාකුළු වල ඉන්නේ විදුලිය ඉරසරව ලබා දීම රජේ වගකීම. නමුත් මේ ආණ්ඩුව මොකද කරන්නේ? මේ ආණ්ඩුව විදුලිය හබනවා. ඊළඟ සති කිහිපය තුළ ලොකු කැපිල්ලක් එනවා. දරුවෝ කොහොමද විභාගවලට මුහුණ දෙන්නේ? තව දුරටත් තමුන්නාන්සේලා අටවහගෙන ඉන්නවද? මේ රට විනාශ වෙනක තමුන්නාන්සේලා සූදානම් ද? දැනන්ත ඓතිහාසික ජන බලවේගයක් ගොඩනගලා රක්ෂ සංඛ්‍යාත ජනතාව ඒකරාශී කරගෙන මේ දුර්දාන්ත ආණ්ඩුව ඔමික්‍රෝන් නව ප්‍රභේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජය නව වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ බියකම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් යුරෝප මීඩියා බලනවා නම් ඔමික්‍රෝන් මීටත් වඩා වේගයෙන් පැතිරෙනවා. සමහර රටවල් ගැන ජනතාවෙන් 50% ඔමික්‍රෝන්ට යටවේ කියලා. ඔමික්‍රෝන් සීක්වෙන් පැතිරෙනවා. ඒත් ඔමික්‍රෝන් වල තමයි මේම
මරණ ප්‍රමාණය වැඩිවට අඩු වෙලා තියෙනවා. නමුත් ඔමික්‍රෝන් ලබා ගන්නවන කිසිම කොවිඩ් අසංගතේ ලබා ගන්නවන ඒ කියන්නේ දවස් කීපයක් Tamanට සේවය කරන්න බැහැ. ඉතින් රටේ ජනගහනයෙන් වාගේ දවස් පහක් සේවය කරන්න බැරි නම් ආර්ථිකයට තියෙන වෙනස මොකක්ද කියලා කියන්න ඕන නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා රජයේ මේ අවස්ථාවේදී රට දැනුවත් කරයි කියලා ඔමික්‍රෝන් පැමිණීම ඒ පිළිබඳ කටයුතු පියවර තාම කොටසක් ඉන්නවා එන්නත් ලාභක සැලක ලැබුවා. තවත් කණ්ඩායමක් තියෙනවාට තුන්වෙනි එන්නත්ේ ලබලා දෙන්න. මේ දෙකම අපි කරන්න ඕන. මේ දෙක කෙරුවොත් විතරයි අන්ති දුරකට අපිට පාන්නේ කරන්න. ඒ වගේම මේකේ උවදුර ජනතාව ප්‍රශ්න ප්‍රධාන කටයුතු ආරක්ෂා පියවර ඒ සියල්ලම අපි දැනුම් දෙන්න ඕන. දැන් ලෝක කොවිඩ් තත්ත්වය පිළිබඳ තොරතුරු. පසුගිය කාල සීමාව තුළ නිරන්තරයෙන්ම බෙල්ජියමේ කොවිඩ් සීමාවන්ට එරෙහිව විරෝධතාවන් පවත්වනු ලැබුවා. මේ අතර ඊයේත් 50,000ක් පමණ විරෝධතාකරුවන් බෙල්ජියම් අගනුවරට එක්ව තිබෙනවා. මෙය පසුගිය මාස කිහිපය තුළ පැවති විරෝධතා රැල්ලන්හි විශාලතම විරෝධතාවය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රසල්ස් නගරය හරහා රැස්ව සිටි විරෝධතාකරුවන් මැඩ පැවැත්වීමට එරට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය කොවිඩ් වසංගතයේ නව අධිරේකයකට පැමිණ ඇති බැවින් එය යුරෝපයේ අවසානයකට ගෙන යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය අධ්‍යක්ෂ හෑන්ස් ක්ලූගෝ පවසනවා. ඒ අනුව මේ වසරේ මාර්තු මාස වන විට යුරෝපීයන්ගෙන් 60%කට වෛරසය ආසාදනය විය හැකි බවයි ක්ලූගෝ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 35,21,26,907ක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 56,14,788ක්. අපේ රටේ රත්තරන් වගේ කහ මිලත් හරිම ඉහළයි. ආනයනේ නවත්තලා කහ වගා කරන්න රජයේ තීරණය කරලා දැන් වසරකට වැඩි කාලයක් ගත වෙලා. රට කහවලින් සම්පෝෂිත කරනවා කියලා කිව්වට කහවල මිල ගණන් එක්ක බලද්දී තවම රට කහවලින් සම්පෝෂිතද කියන එක ප්‍රශ්නයක්. මේ අතර කාබනික පොහොර යොදා සිදු කළ සාර්ථක කුරහන් වගාවක් පිළිබඳ තොරතුරු වාර්තා වෙද්දී අසාර්ථක වූ වී අස්වැන්නකට ගොවීන් වන්දි ඉල්ලලා උද්ඝෝෂණයක නිරත වුණා. අපේ රටේ කහ මිල රත්තරන් වලට වඩා ඉහළයි. රට කහ වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය මගින් විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා. කහ පිට රටින් ගෙන්වීම තහනම් කෙරුණේ 2021 වසරේ. දේශීයව වගා කළ කහ නිෂ්පාදනයේ මිලදී ගැනීම වෙනුවෙන් වූ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. එය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටට අවශ්‍ය කරන්නේ කහ කුඩු මෙට්‍රික් ටොන් 6500යි අමු කහ මෙට්‍රික් ටොන් 50,000ක් විතර ප්‍රමාණයක් අපට ඇති. අපේ මුහුදු සීමාවෙන් හොරෙන් ගේන කහ නාවික හමුදාව එච්චර අල්ලද්දි බෝට්ටුව හරහා කොහොම හරි ගේනවා. මම ජනාධිපතිතුමාට යෝජනා කරන්න ඉන්නේ අඩුම ගානේ අහු වුණාම බෝට්ටුව රාජසංශ කරනවත් අපි වැඩ පිළිලක් හදන්න ඕනේ. එතකොට මේක අපිට නවත්ත ගන්න පුළුවන්. බලව කලාපේ ගොවීන්ද සිය කහ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. එහෙත් ගොවීන්ට කහ අස්වන්න අලෙවි කර ගැනීමේ පහසුකම් නැතිවීම හමුවේ පීඩාවට පත්ව තිබෙනවා. අක්කරේක පමණ කහ ප්‍රමාණයක් වගා කරලා තියෙනවා දැනට. අස්වනු නෙලීම නවත්තලා තියෙන්නේ මේ දවස්වල වෙළඳ පොළේ. වෙළඳ පොළක් නැහැ. ඒක විකුණ ගන්න ක්‍රමවේදයක් අපිට නැහැ. ඇඹිලිපිටිය ප්‍රදේශයට කහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් හෝ ලැබලා දුන්නොත් ඉතා වැදගත්. මේ අතර මිරිස් වගාවෙන් ආදායම උපයන හැටි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා. අපේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුළ අපේ රටට අවශ්‍ය මිරිස් ටික මේ රටේ නිෂ්පාදනය කරන්න. ලෝක බැංකුවේ ආධාරයක් අපට ලැබුණා. ගොවීන් 5000ක් අඳුරගෙන මේ වැඩසටහන කරනවා. මේ තෝරගන්න හැම කෙනෙකුටම අපි දෙනවා 1,400,000ක් වටිනා බඩු නොමිලේ අක්කර භාගයක මිරිස් පැල 7,500ක් වවන්න පුළුවන්. එක ගහකින් කිලෝ එකක් හදන්න පුළුවන් මාස 7 ඇතුළේ. අද අපි මිරිස් කිලෝ එක රුපියල් 1,100යි. අමනාසෙල රුපියල් 500 නම් මිරිස් වික්කොත් ඔයාලට හම් වෙනවා 122ක් මාස 7ක් ඇතුළේ. ඒ කියන්නේ ඔයාලගේ සුද්ධ ලාභය මාසෙකට 102යි.
මේ අතර වසවිසෙන්තොර ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ කාබනික පොහොර යොදා සිදු කළ කුරහන් වගාවක අසුණු නෙලීම ආරම්භ කර තිබෙනවා. වගාවෙන් සාර්ථක අසුවැන්නක් ලැබුණු බවයි ගොවීන් පවසන්නේ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාද එක්ව සිටියා. මේ වගා සියලුම දේවල් මේ වගා කරලා තියෙන්නේ ඇත්තටම මේ කාබනික පොහොර වලින් කිසිම රසායනික පොහොරක් දාලා යොදලා නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ වසවිසෙන්තොර වගාවක් බිහි කරනකොට මේ අතරගල්ලෑව ග්‍රාමසේක වසමේ ජනතාව හොඳ ආදර්ශයක් රටට දීලා තියෙනවා. කාබනික පොහොර යොදා අසාර්ථක වූ තම වී වගාවට වන්දිilla මීගහ කිවුල ගොවීන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පොහොර අර්බුදයක් සමග බැටකාලා වගා කරපු වී වගාවට අලින්ගෙන් කරදර සිද්ධ වෙලා මේ නිසා වීරගොඩ සුහදගම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත් වෙලා ඉතින් කොම්පෝස් ගිනල්ලා වහලා ගහලා බොහොම මාරින් ඔය කුඹරක හදාගත්තේ. ඔච්චරයි තියෙන්නේ. ඕක දැන් කල ගියොත් එහෙම ඉතින් මට ආයේ ජීවත් වෙන්න මාර්ගයක් ඇත්තෙම නැහැ. ඔහොම අමාරුන් අපි ජීවත් වෙන්නේ ඒකව ජීවත් වෙන්න නැහැ අපිට. සම්බුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල අද ඉහළ ගොස් තිබෙනවා. අධික මිල හේතුවෙන් ගැනුම් කරුවන්ගේ අඩුවක් පවතින බවයි වෙළඳුන් පවසන්නේ. සාමාන්‍ය මිලක් අඩුවට තියෙනවා කියන තියන්නේ ඇවිල්ලා පිපිඤ්ඤල්ල රුපියල් 50යි 60යි 65යි. උතර වට්ටක රුපියල් 140යි 30යි. ප්‍රමිතිය එළවලු නැහැ. ඒ ඔහොම ගියොත් එමෙ එළවලු තවත් ඇවිල්ලා ඉදිරියට දිනෙන් දින දිනෙන් ඉහළ යනවා මිසක පහළ වැටෙන්නේ නැහැ. වෙනදා කිලෝ 500 600 අරයි යන්නේ. දැන් කිලෝ 100ක් 200ක්වත් අරයි යන්නේ නැහැ. ඔව් අඩුවට මං යක්ක තමයි. කිලෝ එකක් 30යි 35යි. දවසින් දවස බහණ්ඩ මිල ඉතා වේගෙන් ඉහළ යමින් තිබෙනවා. කජු මිලත් දවසින් දවස ඉහළ යනවා. ඉහළ යන බඩු මිලත් එක්ක කජු වලට ඇති ඉල්ලුම නම් ඉතාම වේගෙන් පහත යමින් තිබෙන්නේ. කජු වෙළඳාමයේ නිරත වෙළඳුන් කියන කතාවයි මේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල පහු කරලා යන ඕනම කෙනෙකුට අමතක වෙන්නේ නැති ස්ථානයක් තමයි කජුගම. විසිතුරු රෙදිහැට්ට ඇඳගත් තරුණියන් වගේම කාන්තාවනුත් යන්නේ හැමෝගෙම මතකයේ රැඳෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් නිරත වෙන වෙළඳාම නම් කජු කනවතරම් ලිහිසි නැහැ. ඒ හැම කතාවක් පිටුපසම අපට පේන්නේ නැති දුක්බර කතාවක් තියෙනවා. මේ ඒ කතාවයි. කස්ටමර්ස්ලත් හරිය අපහසුතාවයට පත් වෙන ගණන් වැඩි හින්දා දිගතන එකත් අමාරු වෙන මිනිස්සුන්ට එහෙමගේ කජු ගන්නෙත් නැහැ. අපි හරියම අපහසුතාවයෙන් තමයි මේක කරන්නේ. මේ අව අපි 1000 ගානට ගත්තු කජු රුපියල් 5000ට අද විකුණන්න වෙලා තියෙනවා. ඒ අපහසුතාවය දන්නේ අපි. හැම දෙයකම මිල දිනෙන් දින ඉහළ යනවා. කජු මිලත් එහෙමයි. මිල ඉහළ යද්දී පාරිභෝගිකයින් අඩු වෙලා ඔවුන්ගේ ව්‍යාපාර දැන් පාඩු ලබන තත්වෙට පත් වෙලා. විදේශ කට්ටිය වැඩි වෙන්නේ නැහැ. දැන් දේශීය කට්ටිය තමයි ගන්න. අපිට ජීවත් වෙන්න ඉතින් කොහොමවත් නැහැ ඉතින්. දැන් වාහනත් හයිවේ දැම්මඩ පස්සේ අඩුයි. වෙනදා කජු කිලෝ එකක් ගත්තාම සාමාන්‍යයෙන් 400ක් දිනා. දැන් එහෙම නැහැ. ගිනි අවුවේ පිච්චි පිච්චි මේ වෙරදරන්නේ ඔවුන්ගේ ජීවිකාව සරි කරගන්නයි. දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. ඒත් ඒ සියල්ල අද නතර වී ඇති බවයි කජු වෙළඳාමේ නිරත කාන්තාවන් පවසන්නේ. කජු ගණන් ලාභයක් නැහැ. ජීවත් වෙන්න බොහොම අමාරුයි. අතීතේ නම් හරිම සුන්දරයි. දැන් නම් කියන්නත් තරම් අසුන්දරයි. ගෙවල් දරවල් හැදුවා, බඩු මුට්ටු ගත්තා, දරුවෝ ලොකු මහත් කරා, ඉගැන්නුවා. හැමදේම කජු විකුණලා තමයි. දැන් ඉතින් ඒ කිසිම දෙයක් නැහැ. කරගන්න බෑ. මොරල සියලු සාන්තවරුන්ගේ දේවස්ථානයේ අත්බොම්බ සිද්ධියට නීතිය ක්‍රියාත්මක කරන තුරු තමා විමසිල්ලෙන් බලා සිටින බව කොළඹ අග රදගුරු කාදිරල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ආණ්ඩුවට හෝ පොලිසියට මෙම සිදුවීමෙන් ලිස්සා යාමට නොහැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙවමැදුරේ තිබී අත්බෝම්බයක් සොයාගැනුණේ පසුගිය 11 වන දිනයි. එදිනම ඊට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක්කෙකු වසර 16කට අසන්න කාලයක් එම දේවස්ථානයේ සේවය කළ පුත්කලේ. එම අත්බෝම්බය අල්තාරේ අසල සැඟවීමට දේවස්ථානයට නිතර යනේන වයස අවුරුදු 13ක දරුවෙක්ද හවුල් කරගෙන තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කළා. එය SFG 87 වර්ගයේ අත්බෝම්බයක් බවයි පසු අනාවරණය වුණේ. එසේම
ඉදිරිපිටියේ පනාමුර ප්‍රදේශයෙන්ද මෙම සිද්ධිය හා සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවටගත් අතර ඔහුගෙන් ලද ප්‍රශ්න කිරීම මත තවත් විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙම සිද්ධියට සම්බන්ධව පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 6ක්. මේ අතර මෙම අත්බෝම්බ සිද්ධියෙන් ආණ්ඩුවට හෝ පොලිසියට ලිස්සා යාමට නොහැකි බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේවරුේ දර්ශන බලන්න කියලා. මොකද එතකොට අපිට මේ බෝම්බේ වෙන කවුරු හරි ගෙනත් තිබ්බද කියන එක හොයාගන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක මේ අර මොනි කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක අත හොදාගන්න පොලිසිය උත්සාහ කෙරුවා. පොලිස් හැමති ඒක තමයි ඒ ප්‍රකාශයට කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බෑ. සාධාරණ හදවතක් තියෙන ඕනෑම මිනිස්සෙකුට. ඒ නිසා අපි මේ කාරණාව එහෙම ලෙස්සල යන්න දෙන්නේ නෑ ආණ්ඩුවටවත් පොලිසියටවත්. මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරද්ද හරිගස්සන්න මේ මිනිස්සයාට වෙච්ච වැරද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරනවා. කතෝලික ගිහි සංවිධානයක මුතුවද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස්. මේ අත්බෝම්බේ සම්බන්ධයේ සිද්ධියේදී මුලින්ම අත්අඩංගුවට ගත්තේ එම දේවස්ථානයේ සංක්‍රිස්තියන් කියන මිනිසෙක්ව. ඊළඟට කුඩා දරුවෙක් අත්අඩංගුවට ගත්තා මේකට සම්බන්ධයි කියලා. නමුත් දැන් අද වන විට ඒ දෙන්නා මේකට සම්බන්ධ නැහැයි කියලා කියනවා. කාදිනල්තුමා මේක සම්බන්ධයෙන් බලපෑමක් කරලා කතා කරාට පස්සේ මොකද කරන්නේ? දොස්තර කෙනෙක් පියෙක්ව අත්අඩංගුවට ගන්නවා. අරගෙන තව පිටපතක් දිනවා. ඒ පිටපතෙත් අසාර්ථකයන් ගොඩාක් තියෙනවා. දැන් අපිට අහන්න තියෙන්නේ මේ රටේ ආරක්ෂක අංශවලින් මේ සෙල්ලමක්ද මිනිසුන්ගේ ජීවිතත් එක්ක මේ කරන්නේ. හිතලා අර ටක්ටික් ටුක් කියලා තමයි කැමති එක්කන අල්ලන අපරාධ මේ පරීක්ෂණ ක්‍රමයක් නෙමෙයි අපේ රටේ තියෙන්න ඕනේ. නමුත් දැන් තියෙන්නේ ඒ විදියට. අපේ නීතිය සම්බන්ධයෙන් තියෙන අන්තිම විශ්වාසයත් අපිට නැති වෙනවා. අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මාස 9 වනදා යලි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. ඒ අතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මාස 9 වනදා යලි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය නියම කළා. එම පැමිණිල්ල අද එස් තුරේ රාජා යසන්ත ගෝදාගොඩ සහ HMD නවාස් යන මහතුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව කැඳවීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත මාර්තු මාස 9 වනදා කැඳවීමට නියම කළා. මෙහිදී විනිසුරු තුරේ රාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රංජන් බ්‍රාහ්මනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුලදී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු වල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇති බව දන්වා සිටියා. 2016 වසරේදී රියනුතරක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මාස 21 වනදා කැඳවන ලෙස අභ්‍යාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අද මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය මැයි මාස 23 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මාස 23 වනදා ආරම්භ කරන බවයි. එහිදී සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා. එල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා කළමනාකරණ සේවකයන් අදසි අමාත්‍යාංශයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට එරෙහිවද දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව විරුද්ධතාවයක නිරත වුණා.
විශේෂ භාණ්ඩ හා සේවා බද්ධ පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට එරෙහිව දේශීය ආදායම් වෘත්තීය සමිතිය එකමුතුව අද විරෝධතා උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා. ඒ දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී රාජ්‍ය ආදායම විශාල වශයෙන් කඩාවැටීමකට ලක් වැති මොහොතක නව බද්ධ පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම තවදුරටත් ආදායම පහත වැටීමට හේතුවක් බවයි වෘත්තීය සමිතිය වැඩිදුරටත් කියා සිටියේ. राज्य मुदल आर्थिक उदोषण අපේ සේවාවේ බඳවා ගැනීම විභාගයක් තිබ්බා. ඒ විභාගෙමේ ජනවාරි 30 තියෙන්න තිබ්බේ. ඒ විභාගයේ කිසිම හේතුවක් නැතුව කල් දාලා තියෙනවා. එතකොට ඒ වගේම අපේ වැටුප සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පහුගිය කාල සීමාවේ එකඟිත වැටුපක් තියෙනවා. අපි කියන්නේ වැටුප අපිට දෙන්න ඕන. මොකද දැන් ගුරු සේවයේ දවස් 120ක් අරගල කරලා වැටුප කොමිසමේ රෙදි ගැලෙව්වා මේ ආණ්ඩුව. අපේ ආණ්ඩුව සියල්ල අනාගෙන තියෙනවා. ඒකත් අනාගෙන කියලා අපි දන්නවා. මේ වෙනකොට රාජ්‍ය සේවය ඇතුලේ බුරුදු පිටින් පටවමින් යනවා. අපේ බඳවා ගැනීම නතර වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ මේක වහම විසඳන්න කරුණාකරලා අපි බලධාරීන් ඒ වගේම මේ ආණ්ඩුවට කියනවා අපිට නැවත නැවත අපි පාරට ගේන්න එපා මේ ඉල්ලීම් ටික කරුණාකරලා ලබා දෙන්නට කටයුතු කරන්නේ දකුණු මොහොතේදී හෙරොයින් කිලෝග්‍රෑම් 330ක් සමග යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා එම පුවත ඇතුළු රටවට අපවත් කිහිපයක් දැන් हेरोइन किलोग्राम तुंसी अतिहकट आसन प्रमाण रेगा बहुदीन दीवर यात्रा देखा श्रीलंका वट दकुन दिशी जात्यांतर मुहुदेदी नाविक हमुदाव सिय बारेट गिनती बिनवा मेम यात्रा देखे ही सीटी हेरोइन प्रवाहने कल सेकरुवन एकलोस दिनेकुद आरक्षक अंश सिय अतरंगूट गिन अति पवाई वार्ता बुये राज्य बुद्ध्यांश नाविक हमुदाव सह पोलिस मद्र विनाशिक कार्यांश एक वाई मेम मेहयुम दियात्ते हितपु हमुदापति वरेकुवन विश्रामिक जनरल शांत कोट्टेगोड महता रचित द कॉन्फ्लिक्ट दैट एलियुडेड पीस ग्रंथे मूल पिटपत जनाधिपति गोटाबे राजपक्ष महताट पिलिगन्वा तिबेनवा ए जनाधिपति लेखम कार्यालयेदी आदिवासी नायक उर्वरिकी वन्निल एत्तांगे नसेगिय बार्यावन हीनमेनिका माताव सिहि करमीन प्रचित गीतय एलिदक्वा तिबेनवा ए तंबान कोट भगिनिय गम्मानेदी नियंगेक देवेन कुंगुरकी मम लेसि निर्माणय ऊ मेम गीतय आदिवासी नायक तुमनगे जीवन गमनट हीनमेनिका माताव सेवन लक्मेन शक्तियक ऊ अयुरु अपूर्वट विधा दक्वनवा කුරහන් මල් සේම නුඹ උතුරුමැද ආයුර්වේද වෙබ්බඩවිය ජනකත කිරීම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉසිවර වෙදතුරු අභිනන්දන 2021 පාරම්පරික දේශීය වෛද්‍යවරුන් උදෙසා වාර්ෂිකව පවත්වන ඇගයීම් උළෙලද මෙහිදී පැවැත්ුණා. අද දහවල් අම්බලංගොඩ කහව ප්‍රදේශයේ කොහු කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. එම කම්හලේ තිබූ වියලි කොහු ගොඩකට මෙසේ ගිනි ඇවිලි ඇති බවයි වාර්තා වූයේ. පසුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයද ගින්න මැඩ පෙවෙත්වීමට කටයුතු කර තිබෙනවා. කන්දකැටිය පොලිස් වසම තුල පසුගිය දින කිහිපය තුල රාත්‍රී කාලයේදී නිවෙස් බිඳ බාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොදුජන පෙරමුණට බලේ හිමි මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මාසික මුදල් කමිටු වාර්තාව අද දින පැවති මැදිරිගිරිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී පරාජයටපත් වුණා. මේ අනුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව ඉදිරිපත් කළ කමිටු වාර්තා තුනක් පරාජය වීම හමුවේ එහි සේවයේ නියුතු 29 දෙනෙකුගේ අතිකාල දිවනා ගෙවීමද එන හිට තිබෙනවා. තඹුත්තේගම බොරළුකන්ද වෙල්ලෑයේ ඇල මාර්ගයක තිබී මිනිස් සිරුරක හිස් කබලක් සහ අස්ති කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම අස්ති කොටස්වල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
මීගමුව 16 වෙනි බෙනඩික් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය සිය 2022 අධ්‍යන වර්ෂයේ සමාරම්භය සහ BCI සරසවියට ශුද්ධෝත්තම පිය ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ සපමිනීමේ 7 වන සම්වත්සරය සනිටුහන් කිරීමේ උත්සවය පසුගියදා පැවැතුණා. ඒ ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයික්වේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් Having the holistic approach, having the humane approach, having the humble approach, three H's that we need as human beings. Being holistic, being humane, being humble. So the next generation should have that humility, humbleness, and that holistic nature of looking at things. විදේශපුවත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර පුවත් දැනගන්නට ඔබත් පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.